6 5 4 3 2 1 තරගකරුවන් 53,657. අති දැවන්ත රූපවාහිනී නිෂ්පාදනයක්. අපි සූදානම්. ඔබ සූදානම්. අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි. Youth Got Talent. Ladies and gentlemen, please put your hands together and welcome your host, Dilshan Pathiratna. Subha Sandhyava, Sabhava Dharmi Vishwitama Nirmanaya Minisa Bhava තර්ක පිට තර්ක ගොඩනගමින් සනාථ කරන්න උවමනාවක් නෑ. ඒ බව අපි හැමෝම දන්නවා. ස්වභාව ධර්මයට අවනත, මනුෂ්‍යත්වයට අභියෝග නොකරන ඕ නෑම මිනිසෙක් විශ්මිතයි. ඒ වූ විශ්මිත මිනිසුන්ගේ වේදිකාවට ඔබව කැඳවන නුහුරු රියලිටියේ සුපුරුදු හෝරාව අරබන්නට අවසරයි මේ Youth Got Talent. අදත් ඒ පළපුරුදු විනිසුරු මඩුල සූදාර්මයෙන් තරඟකරුවන්ට උපරිම සාධාරණයක් කරන්න, උපරිම සාධාරණය තුළ ඔවුන්ව ඉදිරියට යවන්න, ප්‍රේක්ෂකයාට උපරිම සාධාරණයක් කරමින් තරඟකරුවා විශ්මිත නැතිනම් ඔහුගේ ගමන මෙතැනින් නතර කරන්න. අපේ සුපුරුදු පිළිගැනීම ආරාධනය ප්‍රවීණ සංගීතවේදී රූකාන්ත ගුණතිලක. ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනි සමනලි ෆොන්සේකා. ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක වන්දුල වර්ණපුර. ඉන්දිය සිනමාවේ ශ්‍රී ලාංකීය සලකුණ නිරෝෂා රාම්කි. ඒ වගේමයි විනිස්සුරු මඩුල්ලේ තීරණය තීන්දුව ඒකමතික නොවී, එහෙමත් නැතිනම් බහුතර එකගතාවයක් නොවී දෙකට දෙක බෙදුනොත් ඒ තීන්දුවට තීරක ඡන්දයක් එකතු කරන්න, නොවේසේ නම් විනිසුරු මණ්ඩලයට බලපෑම් කරන්න අද අපේ ආරාධිතයා සුවිශේෂයි. නිරූපණ ක්ෂේත්‍රය, ව්‍යාපාර ක්ෂේත්‍රය, විලාසිතා නිර්මාණකරණය සමග ප්‍රජා සත්කාර විශේෂ ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනාගත් ඇය ඔටාරා ගුණවර්ධන. බලාපොරොත්තු එකින් එක ගොඩ නැගෙමින් ජයග්‍රහණය කරා යන මාවතේ කවුරුන් දිනයිද, කවුරුන් පරදීද? මේ Youth Got Talent ඔබේ අධිෂ්ඨානය ජයග්‍රහණය නම් ඒ හැකියාව විශ්මිත විය යුතුයි. කදත කරන්න දන්නේ සමන් ගීතයක් ඉදිරිපත් කරනවා. ඒ ගීතයත් එක්ක මගේ ෆීලින් එක අනිත් අයවත් ගන්න පුළුවන්. ඒක තමයි මගේ හැකියාව.
කියන්න අමුතු වැඩක් කරන්න යන්න වෙන සක්ස අමුතු වැඩක් නේ හරි බලමු සමීර දැන් අමුතු දේ මොකක්ද ඕකේ අමුතු දේ ඔය එල්ලුංගා තියෙන එකයි ඔබ සිරකරුවෙක් ලෙස ඇඳගෙන ඉන්න එක තමයි අමුතු එහෙමද කියන්නේ මියුසික් එක පොඩ්ඩක්ම වෙනස් කරා නෑ එහෙම මට නම් කිසිම විශිෂ්ටත්වයක් ඒකේ වෙනසක් ලොකු එහෙම පේන්න නෑ මට ඒකට කිසිම ඉතා අමුතු වැඩක් කරා කියලා මේ තරඟේ ඉදිරියට යන්න ගමනක් පේන්නේ ඔබ ගීතේ සාමාන්‍ය හොඳින් ගායනා කරා ඉතින් එච්චරයි බොහොම ස්තුතියි කියලා තමයි කියන්න තියෙන්නේ ¡Gracias!
සාමාන්‍යයෙන් මේ වගේ ෂෝ මේ වැඩසටහනකට අපි මං හිතන්නේ හැමතිස්සෙම බලන්නේ මොන හරි අලුත් ටැලන්ට් එකක් මොන හරි වෙනස් දෙයක් දකින්න. ඉතින් මං හිතන්නේ ඒක නම් ඔය දෙන්නගෙන් දකින්න පුළුවන් වුණා. නමුත් මේ හතර දෙනා තමයි තීරණය ගන්න. ඉතින් බලමු මොකද ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ට භාෂාව තේරෙන්නේ නැහැ. උනාට මම මිනා වෙන අර ගතියින් තේරෙනවා ඒගොල්ලන්ට කැමති වුණා කියලා. ඒගොල්ලන්ගේ ඇක්ට් එක. ඒක කියන්න මම කියපු දේ කියන්න පුළුවන්. ඕකේ. උඹලගේ වළංගි இருக்கும் நினைக்கிறேன். உங்க ඇක්ට් ரொம்ப பிடிச்சிருந்தது அப்படினு சொல்லிருக்காங்க. Thank you man. ඔව් මම කැමති ඒ concept එකට ඒ ඒ සිතුවිල්ල හොඳයි. බර්ත් එකයි බ්‍රේක් එකයි කව් කරන්න. තව ගොඩක් මීට වඩා වෙනස් මීට වඩා හොඳට තව කරන්න පුළුවන් කියන එක පේනවා. හැබැයි මේක අමුතු දෙයක්. මෙයාගේ ඇක්‍රොබැට්ස් උත් හොඳයි. අරගේ කරේ නැගලා අමාරුයි. ඒවා එයා හොඳට ඒවා කරා. ඉතින් මම හිතනවා තව මීට වඩා ගොඩක් හොඳට පුහුණු වෙලා මොකද ඊළඟ එක ලොකු වෙනම ස්ටෑන්ඩඩ් එක තියෙන්නේ. සාමාන්‍ය කාටවත් කරන්න හිතන්නවත් බැරි වෙන විදිහේ දෙයක් තමයි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ. මම කැමති තව chance එකක් දෙන්න second round. அவருக்கு உங்க ஆக்ட் ரொம்ப பிடிச்சிருக்குன்னு சொல்றாங்க. ஆனா அடுத்த ரவுண்ட் இதவிட வித்தியாசமா இருக்கணும் அப்படினு சொல்லிருக்காங்க. கண்டிப்பா பெஸ்டா கொடுப்போம். நல்லது. Thank you. எனக்கு ரொம்ப பிடிச்சது என்னன்னா நீ மேல ஆடுற அவன் கீழ மூவ்மென்ட் இல்ல அவன் எல்லாமே எக்ஸ்பிரஷன் கண் எக்ஸ்பிரஷன்ல ஃபில் அப் பண்ணிட்டான். அதுதான் அதில் ரொம்ப நல்ல விஷயமா இருந்தது. ரொம்ப அருமையாக இருந்தது. பேலன்சிங் ரொம்ப நல்லா இருந்தது. ரெண்டு பேருக்குள்ள சிங்கும் ரொம்ப 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 நல்லா இருந்தது. ரொம்ப வித்தியாசமாக இருந்தது. ஆனால் தயவுசெய்து அடுத்த ரவுண்டில் இதோட 10 மடங்கு நல்லா இருக்கணும். இதோட நின்றக்கூடாது. புரியுதா? புரியுதா? வாழ்த்துக்கள். நன்றி மேம். போம ஹுந்தாய் அலுத்தையா ஹொந்தட்டி விபாத் கலா ஹினா வெவி ஏக நிசா மே சேன ஹுந்தாய் மகே அக்கமத்தாக் நே அதுவனி வாட்டையான் ஹபை ஆக்கி ஊ வகே தவ டிகக் அலுத்தையா විශේෂ දෙයක් අපිට අවශ්‍යයි. බොහොම හොඳයි. විශ්මිත දෙයක් ඕනේ නම් ඊළඟ පාර ඔයා මෙයාගේ කරේ නැගෙන. අයියෝ පව්. හරි මං කැමති ඇක්ට් එකට මේ අලුත් විදිහට හිතලා තියෙන එකට තව පොඩ්ඩක් dance කරද්දී positions ගැන හිතන්න. ඔයා ඉන්නේ කොතනද? ඔයා ඉන්නේ කොතනද? මොකද අපිට දෙපැත්තම එහෙම බලන්න බෑ. පොඩ්ඩක් disturb වෙලා වගේ තිබ්බා. අනිත් එක මේ කරන ස්ටෙප්ස් තව ටිකක් ෂාප් කරගන්න. ඒ දෙන්නගේ අර වේරියේෂන්ස් දෙකක් නේ තියෙන්නේ. ඒ දෙක ටැලි වෙන විදිහට ස්ටෙප්ස් හදාගන්න කියලා තමයි කියන්නේ. සෙකන්ඩ් රවුන් යවන්න කැමති. ඔව්. උඹේ පොසිෂන්ස් பார்த்துக்கொள்ள சொல்லிருக்காங்க. டைமிங் பார்த்துக்கொள்ளுங்க. அப்புறம் ஏனா நீங்க ஒருத்தர் அங்காட ஒருத்தர் இங்காட அவங்களுக்கு வந்து அதை ஜட்ஜ் பண்ண முடியாது அப்படினு சொல்றாங்க. சோ நெக்ஸ்ட் டைம் இதவிட எக்ஸலென்ட்டான ஒரு ஆக்ட் அவங்க எதிர்பார்க்கறாங்க. எல்லாரும் உங்களை அடுத்த ரவுண்டுக்கு கொண்டு போக விரும்பறாங்க. சோ செகண்ட் ரவுண்டுக்கு நீங்க செலக்ட் ஆகி இருக்கீங்க. வாழ்த்துக்கள். Thank you. අපි ඒකේ මුකුත් විශේෂත්වයක් දැක්කේ නැහැනේ. ඔබ දන්නේ අනිත්‍යගේ දවස් ඒ ටිකක් අපහසු යහන් ඉන්නේ. මොකද ඔවා කිව්වට කටහඬකින් කියනවා කියන එක අහන් ඉන්නත් පුළුවන් ඉන්න එපා නේද පොද? ඒකින්ද මට නම් බැහැ ඔබ දෙවෙනි වටේට යවන්න. ඒ ගානා කරා මම හිතනවා ඉතින් මට විනාඩි 3ක කාලයක් තමයි දීලා තිබ්බේ. ඊට ගානා කරන්න අපේ ටැලන්ට් එක විනාඩි 3යි. විනාඩි 3ට මම ට්‍රැක් එක හදාගත්තා. වේව් ට්‍රැක් එක හදාගත්තේ. ඉතින් වේව් එක අහන්නත් කලින් යාලා බටන් එක පන්ච් කළා. ඉතින් ප්‍රශ්නයක් නෑ. මම ඒත් අභියෝග කරන එතන ඉන්නේ ටැක් පැනල් එකේ හැරි කවුරු හරි බොයිස් කෙනෙක් ඉන්නවා නම් ලේඩිස් සිං කරන්න. එයාට මම අභියෝග කරන ඉන්න කියලා මාත් සිං කරා. මේ ටැලන්ට් එකේ කියන මයින මාමට විශේෂත්ව එහෙම අවුලන්නේ නැහැ. මොකෝ මේක එක්කෙනයි දිනන්නේ. 1 2 3 කියලා තුනවත් තෝරන්නේ නැහැ. මොන ටැලන්ට් එකාරම එක්කෙනයි. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. Thank you. Coming up next.
අයිබෝන් අද මොකද්ද මේ විශේෂ දේ ඉදිරිපත් කරන්න යන්නේ අපිට කරාටි ශේස්ත්‍රයේ දරාගැනීමේ ශක්තිය සම්බන්ධ ක්‍රියාකාරකම් කිව්වා සැහෙන පුහුණු වීමක් කරලා තියෙනවනේ මෙම් තරඟ වලට මෙම් තරඟ වලට තේරුණා කියලා දැනගත් දිනේ ඉඳන් පුරුදු වීම කටයුතු වල නියැලුණා යස් අපි වෙන බලමුනේ දක්ෂකම් මගේ ගම වලස් මුල්ල මට වයස අවුරුදු 15යි අනිත් තරඟකරුවන්ට වඩා ගොඩාක් විශේෂ දක්ෂතා ගොඩාක් මගේ ළඟ තියෙනවා ඒ නිසා මම අනිවාර්යයෙන්ම යූත් ගොඩ් ටැලන්ට් වෙනවා තමත් හොඳයි. Thank you sir. විශේෂයෙන්ම කාන්තාවක් නිසා ඒකගේ කරන්නට ඕන. සූදානම් වීම සහ ඉදිරිපත් වීමත් ගොඩක් හොඳයි. මම දුටු විදියට. ඒකෙන්ද මම කැමති බෝද වෙන වටේට යවන්න. Thank you sir. First let me clap for you. Thank you. යාළු ළමෙක් චදුර කරන නම් ලොකු දෙයක්. Very beautifully done. ඔයගා I appreciate your confidence and your strength and thrivilaka adirika chuti wedak nemu luku wedak karala thiyena how old are you 15 years old 15 years 15 palawai yes very good very good I of course surely send you for the second round thank you miss thrivilaka addeka ek amutu deyak ek hitapu ekak lokui e මම මෙහෙම එකක් කරන්න ඕන කියලා මේ ඒ සිතුවිල්ල නෝ ක්‍රියාවට නංගලා තියෙන්නේ අර අතන කරපු වැඩේ මං ආසයි වෙන මොන හරි වුණා නම් අර එන තියලා යටින් උඩින් ගහන එක ඒක ගොඩක් දෙනෙක් කරා ඒ ගහන එක බොහොම හිමින් ගහන එක පේනවා ඒ හිමින් මෙහෙම උස්සලා හිමින් තියෙනවා එහෙම නැතුව ඊට වඩා මොන හරි ඔයාගේ වෙන මොන හරි ස්ටන්ස් ටිකක් මොන හරි වා කරා නම් ඊට වඩා හොඳයි කියලා හිතනවා නමුත් ඔබගේ වයසත් එක්ක බලනකොට ඔබ ඉතාම හොඳයි. ඉතින් මීට වඩා ලොකු දෙයක් ඔබ කරයි කියන බලාපොරොත්තුෙන් ඔබ ඊළඟ වැඩේට යවන්න මම කැමතියි. Thank you sir. Ritika second round යමු නේද එහෙනම්.
ඇතර මං ස්ටේජකට ගියාට පස්සේ ඒ කියන්නේ ගොඩක් බය වුණා. මොකද කවදාකවත් මම මේ වගේ තැනකට ඇවිල්ලා නැහැ. ඒත් හොඳ පුහුණුවීමක් තිබ්බ හින්දා ඒක ඇච්චර ගානක් ගියේ නැහැ. මගේ සහයට මගේ අයියලා හිටියා. ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ වගේම ජජ් බෝඩ් එකේ හිටිය මිස්ලා හොඳ කිව්වා. ඒ වගේම මගේ අඩුපාඩු කිව්වා මම ඒ කියන්නේ ඉදිරි වටේදී. එයාලා කිව්ව අඩුපාඩු හදාගෙන ඊළඟ වටේ මීට වඩා හොඳ වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඉදිරිපත් කරන්න හදන්නේ? බෙලි ඩාන්ස් එකක්. බෙලි ඩාන්ස් එකක්. ලංකාවේ අඩුනේ බෙලි ඩාන්සස්ලා. ඒ විදිහටම ලස්සනට ඇඳලා ඉන්නවා. බලමු අපි. Thank you. මගේ නම බින්තර්ගස් සේනාධීර. මම ආවේ හොමගම් ඉඳලා. මම කරන්නේ නර්තනයක්. බෙලි ඩාන්ස් එකක්. මේ තරඟයේ ගොඩක් ඩාන්සින් කරන්න ඉන්නවා. ඒ අතරින් මම හිතනවා මම විශේෂයි කියලා. මොකද ගොඩක් අය බෙලි ඩාන්සින් කරන්නේ නැති හින්දා මගේ උපරිම දක්ෂතාවය පෙන්නලා මම යූත් ගෝට් ටැලන්ට් වෙනවා. Niti, beautiful. Thank you. ඔයා සෑහෙන රෙඩි වෙලා ඇවිල්ලා තිනෝ වැඩේට සූදානම් වෙලා. තව චුට්ටක් බෙලි ඩාන්සින් පැත්ත ගැනම හිතුවොත් තව හොඳයි කියලා මං හිතනවා. මං දන්නවා ආටික් කරන්න පුළුවන් කියලා මට පේනවා. දැන් සෙකන්ඩ් රවුන්ඩ් යද්දී මේට වඩා අපිට තව විශ්මිත දෙයක් ඕනේ. ඉතින් ඒක තමයි මේ තරඟේ ස්වභාවය. ඔයාට පුළුවන් නම් මොන හරි ප්‍රොප්ස් එක ඔයාගේ ඩාන්ස් එක ක්‍රියේට් කරගන්න.
මං හිතනවා ඔයාට ඉදිරියට යන්න පුළුවන් කියලා මං සෙකන්ඩ් රවුන්ඩ් යවනවා. මං ඇහුවත් කොහොමද ඔයා මේක ඉගෙන ගත්තේ කොයි කාලෙද කොහොමද කියලා? චූටි කාලේ ඉඳන් ඩාන්සින් කරනවා. ඒ අවශ්‍ය තමයි. අතද ද බෙලි වලට මෙහෙම ඉජිප්ෂන් ඩාන්සින් වලට කොහොමද ගියේ? මයි ක්ලාස් කින් ඉගෙනගෙන නැහැ. ඔව්. වීඩියෝස් අතද ෆලෝ කරා. රයිට්. තාම හොඳයි. සෙකන්ඩ් රවුන්ඩ් යන ශක්තිය තියෙනවා. Thank you. අයිතන් නිකක් හොඳයි. හොඳට පුහුණු කරලා තියෙනවා. මං ලොකු ටැලන්ට් එකක් තියෙනවා. ඉතින් මං හිතන්නේ දෙවෙනි රවුන්ඩ් එකට යන එක නම් අවශ්‍යයි කියලා. Thank you. මුලින් දැක්ක වේගය අවසාන භාගයේදී අපි දුටුවේ නැහැ. මහන්සි වුණාද මන් දන්නේ නැහැ. හැබැයි සැහැණ දක්ෂතාවයක් තියෙනවා. කාලෙට පස්සේ බෙලි ඩාන්ස් එක මම දැක්කේ. නමුත් මම හිතන්නේ මේ වේගය ටිකක් වැඩි කරලා බෙලි වලට තව ටිකක් මේ කිව්වා වගේ යමු වෙනවා නම් හොඳයි කියලා මගේ හැඟීම. අපි දෙවන වටේදී හමු වෙමු. සතුටුයි, ගොඩක් සතුටුයි. ජජ් බෝඩ් එකේ දීපු කමෙන්ට්ස් එක පිළිගන්නවා. මල් ඊළඟ වටේදී මීට වැඩි හොඳට තරඟ කරන්න බලාපොරොත්තු වෙනවා. අද චුට්ටක් කොණ්ඩේ හින්දා මම හිතනවා මගේ ඩාන්ස් එක චුට්ටක් මට මිස් වුණා කියලා. එක එක තැන් කමක් නැහැ, ඉස්සරහට ගියා. ඊළඟ එක මීට වැඩි හොඳට පර්ෆෝම් කරන්න බලාපොරොත්තු වෙනවා. Coming up next. සිංහල සිට පැමිණි සින්දු උපමා සත්සරණයට සිදු වුණේ මෙතෙක් කිසිදු තරඟකරුවෙක් මේ වේදිකාව මත අත් නොවිඳි අත්දැකීමකට මුහුණ දෙන්නට. ඇගේ වාදනයේ යූත් ගොට් ටැලන්ට් වේදිකාවට නුහුරු මිහිරක් අරගෙන ආවා. දෙවන වටේදී යෑමේ ඇගේ සිහිනය මොහොතකට ප්‍රමාද වුණා. ඔයා හිතන්නේ ඔයා හොඳට ගැහුවා කියලාද? ඒ විදිහට මම හොඳට ගැහුවා. හරිව මං වැඩක් කිව්වත් එන්න පුළුවන්ද බුලත් සිංහින්ද? පටිගත කිරීමට ගහන්න? වාදනය කරන්නට පුළුවන් හැකියාවක් තියෙනවා පේනවා. නමුත් අපි මෙහිදී බලන්නේ විශේෂ යමක් තියෙනවද කියලා. වේගයක් ශක්තියක් තියෙන බවක් මා දුටුවේ නැහැ. ඒ නිසා මම මේ වතුපාට බටන ගෙවුවේ. ඒ කියන්නේ මගේ මනාපයක් නැහැ කියන දෙවෙනි වටේට යන්නට. Balamo, I'm not happy sending you in the second round. Mama kemathi oyata second round yanna chance ekak denna. Habai oyata oyita wada thawa hitanna wenawa mokadda karanne kiyala. Ada dawase palamu wathawata minisuru madulle thirane dekata deka bedena. Panduruwarna Pramahathmaya issellama ratubottuma obala ayo pratikshepa karanawa sangeetha kshetriye praveenaya ayo pudgalika wedakata aaradhana karanawa. කොටාරා ඔබට පුළුවන් ඕන නම් අමානුෂික තීරණයක් මේ වෙලාවේ දීලා මෑව ගෙදර යවන්න. ඔබට සංවේදී වෙන්න කියලා බලපෑම් කරනවා නෙමෙයි. නමුත් ඔබේ තීරණය මත තමයි ඇය ඉදිරියට යන්නේ. ඔබට බලපෑම් කරනවත් නෙමෙයි. නමුත් සමහර තැන්වල මිනිසුරු මඩුල්ලේ සමහර ප්‍රකාශ නිරෝෂා රාම්කි මට හිතෙනවා you are too harsh. ඔබ සැර වැඩි. ඔබ ඇයව රිද්දනවා වැඩි. ඔබට මම අවස්ථාවක් දෙන්නෙක් එපා කිව්වා, දෙන්නෙක් යවන්න ඕන කිව්වා කියලා. ඉතින් මම හිතන්නේ මට චාන්ස් එකක් දෙන්න කැමති. එසේ මේ වේදිකාව මත පළමු වරට ආරාධිත ශිල්පිනියගේ තීරණය තරංග කරුවෙකු ජයග්‍රාහීව දෙවන වටේට පියනගත්තා. ඊළඟට මේ වේදිකාවට පැමිණියේ තවත් අපූර්ව හැකියාවක් සහිත තරුණයෙක්. ඔහු මුතුර් සිට පැමිණි සන් ෆරීඩ්. වණකම්. වණකම්. என்ன பண்ண போறீங்க? நான் ஒரு அரிசி மணியில
நேம் செலதப் அரிசிமணியில் ஒரு அரிசிமணியில் நேம் செலதப் அரிசிமணினா ஒரு அரிசி ஓகே அதில் பேர் எழுத போகிறீங்க ஆமாம் ஹால் தீனவனே எக்க ஹால் எக்கா கரகின ஏகே நம் லியாண்டையானவாள் ஏகனே எக்க நமக் நிமே ஹத்தராக் பித்திர லியனவா கீழே நாலு பாக் பித்திர லியனவா கீழே ඉතා කුඩා සහල් ලැටයක් මත සන්ෆරීඩ් පුංචි අකුරු වලින් ලියු වචන පෙළි විනිසුරු මඩුල්ල පුදුමෙන් පුදුමයට පත් කළා. ඒ අපූර්ව විශ්මිත හුරුව ඔහු ලබාගෙන තිබුණේ බන්ධනාගාරයක් තුලදී. කොහෙන් කොහොම ඉගෙන ගත්තත් සන්ෆරීඩ්ගේ විශ්මිත හැකියාව ඔහුව තවදුරටත් මේ තරඟය තුල රඳවා තබා ගැනීමට සමත් වුණා. බන්ධනාගාරය තුල පච්ච කොටනා ගැටි. ඔයා බන්ධනාගාරය දිටියේ නේ? ආ මම යුද්ධ කාලේ හිටියා මම ඔතන දැක්කේ. මේ පුංචි මැජික් ශිල්පියා තේජාන් හසිත විනිසුරු මඩුල්ල පුදුමයට පත් කරන්න ඒ පුංචි පෙනුම ඔහුට කිසිම බාධාවක් උනේ නැහැ. ඔතාරට මොනවද කියන්න තියෙනවද? මමත් හිතන්නේ දෙවනි වටේට චාන්ස් එකක් දෙන්න ඕනේ කියලා. වී විශ්වනාදනුත් යුත් ගොඩ් ටැලන්ට් තරඟබිමට පැමිණියේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින්. තමන් සතු සුවිශේෂී නර්තන හැකියාවට සාධාරණ විනිශ්චයක් ලැබෙනු ඇතැයි ඇය බලාපොරොත්තු වුණා. ගෙන්න බල බර. නාන් තරංගම් ඇන් ස්නේක් ඩාන්ස්. ස්නේක් ඩාන්ස් හේන්දාඩ බරියෝ. ස්නේක් ඩාන්ස් එක ඊළඟ සෙකන්ඩ් රවුන්ඩ් එකෙත් බලන්න තියනවා නම් හොඳයි කියලා මීට වඩා ගොඩක් හොඳට අපි දැකලා නැති අපිට අපිව පුදුම කරවන යමක් කරන්න පුළුවන් වෙයි කියලා ස්ටේජ් එකේ මම හිතනවා ඇයට මම කැමති සෙකන්ඩ් රවුන්ඩ් එක ඉදිරි වටේදී ඇයගේ නර්තනයේ විශාල දියුණුවක්ද බලාපොරොත්තු වෙමින් විනිසුරු මඩුල්ල ඇයව මේ තරඟ බිමේ තව දුරටත් ඉදිරියට යවන්නට තීරණය කළා. අභිරූපන රංගනය යනු ඉතාම සංගමයෙන් මනා හැදෑරීමකින් යුතුව කළ යුතු අසීරු රංගන කාර්යයක්. යුත් ගොඩ් ටැලන්ට් වේදිකාවට ගාල්ලේ සිට පැමිණි නිම්සරා ප්‍රබෝධිනී තමන්ගේ හුරු පුරුදු වූ අභිරූපන රංගනය වේදිකාවට රඟ දැක්වේ මෙන්න මේ ආකාරයට. Thank you.
ඇයගේ රංගනයේ දුටු යම්යම් දක්ෂතා හේතු කොටගෙන ඇයව දෙවන වටේට යවන්නට වෙනිස්සුරු මඩුල්ල තීරණය කළා. ඇවිදින විදිය එකතන ඇවිදින විදිය බොහොම උසස් මට්ටමේ. අත්වලින් මේක පාත් කරන එකම ගොඩාක් හොඳයි. එක්ස්ප්‍රෙෂන්ස් හොඳයි. ඒ දේවල් ගොඩාක් හොඳයි. නමුත් එක දිගටම ඒ ඉහළ මට්ටමක් පවතින්නේ නැහැ. මම හිතන්නේ ඒ දේ හදා ගන්නට වෙනවා. මමත් කැමතියි දෙවන වටේට යවන්න. Thank you sir. වාගේ දක්ෂකම හින්දා වාව ගෙදර යවන එක අපරාධ කියලා හිතනවා. ඒක නිසා මමත් යෝජනා කරනවා දෙවන වටේ. Thank you sir. ගොටලන් සඳහා ප්‍රධාන අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ නිල සංනිවේදන සහකරු ඩයලොගාසියාට අපේ රටේ රස ලොවටම බෙදෙන මංචි රසලව රජ කිරුල වීවා තමයි තේකට හරින හොඳම සහකරු වීවා රසයි උකුයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමේ ඩ්‍රීම් ලිවින් ස්ටාර්ට්ස් හියර් ට්‍රයිඩල් ටවර්ස් ඔබේ සිහින නිවස සැබෑ කරගන්න. அம்பாறை மாவட்டம் எனது பிரதேசம் வந்துட்டு சாய்ந்தமலை. நல்லா பண்ணேன். ஏன்னா எல்லாரும் பண்ணுறதே பண்ணியிருக்கீங்க, அது ஒன்று தான் இடிக்குது. ஒரே ஒரு வித்தியாசம் அந்த கையில் சுற்றி வச்சு அடிக்கணும், அது கை மேலே வச்சு அடிக்கிறதும் வித்தியாசமாக பண்ணேன். ரொம்ப அருமை. என்ன தைரியத்தில் கண்ணில் கம்பி வச்சு பண்ணுறோம், கண்ணுக்குள்ளே போயிடுச்சுன்னு என்னப்பா பண்ணுவீங்களா? அது ஒரு தைரியம். என்ன தைரியம், கண்ணு போயிடுச்சுன்னா வாழ்க்கை பிரச்சனை இல்லைப்பா. ரொம்ப நல்லா பண்ணியிருக்கேன், ரொம்ப நல்லா வாழ்த்துக்கிறேன் சார்பில். மங்கே கமெண்ட் எங்கே ட்ரான்ஸ்லேட் கரண்டோன்னு
මෑම ඇත්තටම බැන්නා මොකටද මෙච්චර රිස්ක එකක් ගන්න කියලා. නෝමල් තමයි ය කරලා තියෙන හැබැයි මෙතන කරපු දේත් ටිකක් ඩිෆරන්ට් කියලා කිව්වා. ඒ වගේම අර කම්බි කෑලි ඇස්වලට තියලා කරපු එක නම් කරන්න නැතුව ඉඳ තිබ්බා කියලා කිව්වා. ඒක රිස්ක් එකක් කියලා. හැබැයි හෙයා හැපි. ඔව් මාත් සෙකන්ඩ් රවුන්ඩ් යවන්න කැමතියි. මොකද මෙච්චර කාල දැකපු ස්ටන්ට් වලට වඩා වෙනස් ඒවා ෆර්ෂාන් කරා. ස්පෙෂලි අර මෙතන තියලා කරපු එක සහ යා ලොකු ඩිටර්මිනේෂන් එකක් යාට තියෙනවා කියලා මං හිතනවා. සෑහෙන රෙස්පෙක්ට් කරනවා එකට. වෙල් ඩන්. යෝ ගෝයින් ටු ද සෙකන්ඩ් රවුන්ඩ්. තෑන්කියු මෑම්. ரொம்ப சந்தோஷம். உங்களுடைய ஆக்டுக்கு அவங்க ரொம்ப மரியாதை செலுத்துறாங்க. தேங்க்யூ வெரி மச். මම දැක්කෙත් காரணා තුනක් අනිත් අයට වඩා වෙනස්. මේ දෙපැත්තක කපු දෙයක් අපි කවුත් කතා කළා. අනිතක වැඩි උළු ප්‍රමාණයක් ඇඩුවා. ඔව්. ඒක මම සඳහන් කරන්න ඕනේ. අනිතක කාල වේලා නාස්ති කරන්න නැතුව ඉක්මනට ගියා. අනිතක විවුර්තව මේ දේ පෙන්වුණා අපිට. සමාන වේලාවට අපිට පේනවා මේ ලාවට නැත්තම් අඩුවෙන් හංගලා ගොඩක් දේවල් කරනවා. මෙතන අපි එහෙම දෙයක් දුටුවේ නැහැ. ඉතින් මෙන්න මේ හේතු නිසා මමත් කැමතියි දෙවන වටේට යවන්න. உங்களோட ஸ்டண்ட் எல்லாம் ரொம்ப உண்மையா இருந்துச்சு அப்படின்னு சொல்றாங்க. நீங்க செஞ்சதெல்லாம் சாஃப்டாவோ அல்லது மறைச்சு எதுவுமே செய்யல, டிரெக்டா அவங்களுக்கு முன்னாலே நீங்க எல்லாம் செய்திருக்கிறீங்க. உண்மையா இருந்தது அப்படின்னு சொல்லி அவர் செகண்ட் ரவுண்டுக்கு உங்களை போக விருப்பப்படுறாரு அப்படின்னு சொல்லி உங்களை அனுப்ப விருப்பப்படுறாருன்னு சொல்லியிருக்கேன். தேங்க்யூ சார். இப்போ மடத்து ஜனத்தியமாய் மெத்தன் மெத்தக் ஆப்பு கட்டியகி மனிதன் பரசாந்தமா வெடியம்ம தக்ஷகம் பெண்ணில் தீர்ந்த அமுத்து அமுத்து தேவல்லொலி ஈழங்க ரவுண்டுக்கு முன்னோக்கு ரெண்டு நேரத்துக்கு இல்லை மந்தான் நித்தினா குமாரி ஈழங்க ரவுண்டுக்கு மாற்றி ஆகணும். எல்லாருக்கும் நன்றி. ஓகே நன்றி. තොර රංගනයක දැකිය හැකි අපිළිවෙල සංජිලගේ අභිරූපණ රංගනයෙන් දුටු විනිසුරු මඩුල එය කෙරෙහි දැක්වූයේත් අකමැත්තක්. තරගයට ඉදිරිපත් වීම වෙනුවෙන් පිරිනැමුණු ස්තුතියත් රැගෙන ඔහුටත් සිද්ධ වුණේ මේ වේදිකාවට සමු දෙන්න. පැහැදිලි අවබෝධයක් නැහැ අපිට නම් මොකද කරන්න හැදුවේ කියලා. කතාවල් එක කතාවනේ කතාවල් දෙක තුනක් පටලැවුණයි කියලා කියන්නේ මට නම් දැක්. ඒක නිසා තව ගොඩාක් ඉස්සරහට යනවා. තව ගොඩාක් පුහුණු වෙන්නට ඕනේ. ඒක මම තියාගන්න. බොහොම ස්තුතියි අද මේ තරගයට පැමිණියා. කිලිනොච්චියේ සිට පැමිණි සොෆියා ඉදිරිපත් කළ නර්තනය ඇයව කිසිසේත්ම ඉදිරියට යවන්න තරම් සුදුසු වුණේ නැහැ. එබැවින් ඇයටත් සිදු වුණේ දෙවන වටය පිළිබඳ තිබූ බලාපොරොත්තු. ඉතින් අත ඇරලා දාන්න. සොෆියාට ගොඩක් බැනුම් අහන්න වෙයි සමහර විට. ඔය සාම්ප්‍රදායික ඇඳුම ඇඳගෙන මේ අර වගේ සින්දු වලට නැටුවට එන නී අර්ථ පණ්ඩතුකු එදුකු ෆිනිෂ් වරලා. මම නම් විශේෂ දෙයක් දුටුවේ නැහැ ඇත්තම කියන්නට ඕනේ. ඉතින් කනගාටුයි කියන්න මට නම් ලකු දෙන්නට බෑ දෙවෙනි වටේට යන්න. මේ මන්නාරමේ ජනදීපන් ඔහුටත් අද දවසේදී විනිසුරු මඩුල්ල විශ්මයට පත් කරන්න හැකි වුණේ නැහැ. විශ්මය ජනක හැකියාවක් සතු නො වූ හැමට උරුම වූ පරාජය ජනදීපන්ට උරුම වුණා. තමි என்ன செய்யணும்னு புரியதா புரியலன்னு நினைக்கிறேன். அது பார்க்கிறதுக்கு எங்களுக்கு ஒண்ணு புரியல. நீ பண்ணது ஒரு விஷயத்தை பண்றது ஒரு பெரிய விஷயமா எனக்கு தெரியலப்பா. நிரோஷா மேடம் මේකට කැමති නෑ කියලා කියනවා. ඒක කිසිම දෙයක් නෑ කියලා. ඒ කියන්නේ ගොඩක් සිම්පල් එකක් කියලා කියනවා. කොහෙත්ම අපිට දෙවන වටේ සඳහා යන්නට අවස්ථාවක් සලකන්න පුළුවන්. Why are you dance karne yanne? Group nathata? How old are you? 13. 14. 14. මොනා කරන්නේ dance එක? එලසක් මොනාද තියෙන්නේ?
මොනද වෙනසක් කරන්න යන්නේ? වෙනසක් කියන්නේ අමුතු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. නර්තනයක් ඉදිරිපත් කරනවා. හැමදේම මික්ස් කරලා ඩාන්සින්. Very nice, superb. All the best, Alex. මම පොඩි කාලේ ඉඳලා ඩාන්සින් කරන්න කැමතියි. මං අයියාගෙන් බලාගෙන ඉගෙන ගත්තා මුල කාලේ. දැන් බීබෝයි කියලා ඩාන්සින් ස්ටයිල් එක මං අදාරනවා. මං ගොඩක් අරගෙන ඉඳලා තියෙනවා. මං හිතනවා යූත් ගොඩ් ටැලන්ට් එකේ මට වඩා හොඳ ඩාන්ස් කෙනෙක් නැහැ කියලා. මං පොඩි වුණාට මගේ වැඩ සැරයි. මම තමයි යූත් ගොඩ් ටැලන්ට්. Very nice, Harishok. Excellent. Thank you, miss. Undarakara, your confidence is very good. Your body flexibility is very, very good. And Demal Sindhu Teru Teru, or Dhanada? Sha, very good. Very nice, very well done. I directly select you second round. Thank you, miss. Oya concept ek oyama dahadagatte? Ne, magi sir ekek. Sir ekek. ශෝක් අලුත් විදිහකට හිතලා දිනවා. ඔයාගේ මේ ඇඳුමත් එක්ක චුට්ටක් මොමන්ට්ස් පෙනුන්නේ නැහැ. මං හිතුවා මගේ දිහරි මේක ගලවයි කියලා. මං හිතන ලස්සන මොමන්ට්ස් ටිකක් තිබ්බා. මේ බොඩි මොමන්ට්ස් ටිකක් ඒ ටික චුට්ටක් පෙනුන්නේ නැහැ. තව එක්ස්ප්‍රෙෂන්ස් උත් ඔයිට වඩා ටිකක් වැඩි කරා නම් ටිකක් ඕවර් කරා නම් මේ ඒ සින්දු වල තියෙන රිද්ම් එකයි ඒ ඉන්ස්ට්‍රුමන්ට්ස් එකත් එක්ක යනවා සෑහෙන්න. තව පංචකක් තියෙන තිබුණා. මම අනිවාර්යෙන් සෙකන්ඩ් රවුන්ඩ් යවනවා. ඔයිට වඩා තව හිතන්න
සෙකන් රවන්ඩ් එකේ ලොකු තරඟයක් තියෙනවා. මේකේ මේ කෝට් එක ගන්න යනකොට ඔපරේෂන් එකක් කරන්න ආවකේ. පොඩි දොස්තර මහත්තයෙක්ගේ කෝට් එකක් වගේ අඳන් ඉන්න. හැබැයි මුළු ස්ටේජ් එකම පාවිච්චි කළා. මේ පැත්තේ කොන ඇගෙන බොහොම හොඳයි. හත වැඩිල ලැබුණේ නේ. මහන්සිද නැහැ. ගොඩක් මහන්සි. සෑහෙන පුහුණු වීමක් සූදානමක් තියෙන බව මම දකිනවා. ඒකින්ද ඔය දඟකාග නැටුමට මම ලකුණු දීලා මම දෙවෙනි වටේට යවනවා. Thank you sir. හසන් හොඳයි. තාම හොඳයි. අර අර මොනාද බිව්වේ කියලා මාත්තාසයෙන් පිට බිල්ල වල මොනාද කියන්නේ? මම එකවද සර්ද ඩිසයින් කරේ එක. හරි හොඳයි. අර මෙතන ඉස්සරහට ඇවිල්ලා ඉස්සලා නැටුවේ අර මුල් හරියේ ඒක අර්ථව ඕනට පාට වගේ ඇඟ පණ නැති කරලා වගේ නැටුවේ ඒක නියම. එහෙම එකක් මම දැක්කා. ඒතවට ටිකක් ස්ට්‍රෙන්ත් ආව නම් හොඳයි කියලා හිතුණා මට. ඒක හොඳ අනාගතයක් තියෙනවා හරියට ගියොත්. මම හිතන්නේ අද මුළු දවසින්ම දැකපු හොඳම ඇක්ට් එක තමයි වගේ ඇක්ට් එක. ගොඩක් සතුටුයි මං ඊළඟ වටේට තේරිච්ච එක. ඊළඟ වටේදී මං තවත් හොඳ අනිත් තරඟකරුවන්ට මේ අභියෝගයක් දෙන්න පුළුවන් හොඳ තරඟයක් හොඳ නර්තනයක් ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. Thank you. ජයග්‍රහණය සහ පරාජය අතර දෝලණය වෙන සලිත සිතවිල්ලේ බලාපොරොත්තුව ඊළඟ තත්පරයයි. ඒ තත්පරය අවිනිශ්චිතයි. ඒ බව දැන දැනම මේ තරඟකරුවන් වේදිකාව උඩට එනවා. තමන්ගේ කුසලතාවය පය නැතුව ඉදිරිපත් කරනවා. එයට වටිනාකමක් ඔවුන් විනිසුරු මඩුල්ලෙන් ඉල්ලනවා. විටක එයට වටිනාකමක් ලැබෙනවා. තව විටක එයට වටිනාකමක් නොලැබී යනවා. කෙනෙක් දිනනවා, කෙනෙක් පරදිනවා. මේක ලෝක ස්වභාවය. දිනන කෙනා ඉදිරියට යනවා, පරදින කෙනා නතර වෙනවා. ලබන සතියේ ජයග්‍රහණය සහ පරාජය අතර දෝලණය වෙන ඒ සලිත සිතිවිල්ල අවිනිශ්චිත තත්පරයක් තත්පරයක් ගානේ එලෙසින්ම ඔබට පෙන්නන්න. අපි ඔබේ නිවසට එනවා. සෙනසුරාදා රාත්‍රී 9ට මුණ ගැහෙන තෙක් අපිට සමුගන්න අවසර දෙන්න. අදිෂ්ඨානය ජයග්‍රහණය නම් ඒ හැකියාව විශ්මිත විය යුතුයි. Experience the excellence. Hekiyawa Vishmita Viyutoi. Coming up next week.
7 6 5 4 3 2 1 අති දැවන්ත රූපවාහිනි නිෂ්පාදනයක් අපි සූදානම් ඔබ සූදානම් අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි. Ladies and gentlemen, please put your hands together and welcome your host, Dilshan Pathiratna. Subha Sandhyava, Sabhava Dharme Vishwitama Nirmanaya, Minisa Bhava, Tharka Pita Tharka Gudanagamin Sanatha Karanta Umanava, Ne, E Bhava, Abhi Hamuma Dannava. ස්වභාව ධර්මයට අවනත මනුෂ්‍යත්වයට අභියෝග නොකරන ඕ නෑම මිනිසෙක් විශ්මිතයි. එහෙවු විශ්මිත මිනිසුන්ගේ වේදිකාවට ඔබව කැඳවන නුහුරු රියලිටියේ සුපුරුදු හෝරාව අරබන්නට අවසරයි මේ යුත් ගොඩ් ටැලන්. අදත් ඒ පලපුරුදු විනිසුරු මඩුල සූදාර්මයෙන් තරඟකරුවන්ට උපරිම සාධාරණයක් කරන්න, උපරිම සාධාරණය තුළ ඔවුන්ව ඉදිරියට යවන්න, ප්‍රේක්ෂකයාට උපරිම සාධාරණයක් කරමින් තරඟකරුවා විශ්මිත නැතිනම් ඔහුගේ ගමන මෙතැනින් නතර කරන්න. අපේ සුපුරුදු පිළිගැනීම ආරාධනය ප්‍රවීණ සංගීතවේදී රූකාන්ත ගුණතිලක. ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනි සමනලි ෆොන්සේකා. ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක වන්දුල වර්ණපුර. ඉන්දිය සිනමාවේ ශ්‍රී ලාංකීය සලකුණ නිරෝෂා රාම්කි. ඒ වගේමයි විනිස්සුරු මඩුල්ලේ තීරණය තීන්දුව ඒකමතික නොවී, එහෙමත් නැතිනම් බහුතර එකගතාවයක් නොවී දෙකට දෙක බෙදුනොත් ඒ තීන්දුවට තීරක ඡන්දයක් එකතු කරන්න, නොවේසේ නම් විනිසුරු මණ්ඩලයට බලපෑම් කරන්න අද අපේ ආරාධිතයා සුවිශේෂයි. නිරූපණ ක්ෂේත්‍රය, ව්‍යාපාර ක්ෂේත්‍රය, විලාසිතා නිර්මාණකරණය සමග ප්‍රජා සත්කාර විශේෂ ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනාගත් ඇය ඔටාරා ගුණවර්ධන. බලාපොරොත්තු එකින් එක ගොඩ නැගෙමින් ජයග්‍රහණය කරා යන මාවතේ කවුරුන් දිනයිද, කවුරුන් පරදීද? මේ යුත් ගොඩ් ටැලන්ට් ඔබේ අධිෂ්ඨානය ජයග්‍රහණය නම් ඒ හැකියාව විශ්මිත විය යුතුයි. මොකද කරන්න හදන්නේ? සර් මම ගීතයක් ඉදිරිපත් කරනවා.
ඒ ගීතයත් එක්ක මගේ ෆීලින් එක අනිත්‍යවත් ගන්න පුළුවන් ඒක තමයි මගේ හැකියාව වෙන්නේ. කියන්න අමුතු වැඩක් කරන්න යන්නේ. ගන්න සක්සස්. අමුතු වැඩක් නේ. හරි බලමු. සමීර දැන් අමුතු දේ මොකක්ද? ඕකේ අමුතු දේ ඔය එල්ලුංගා තියෙන එකයි ඔබ සිරකරුවෙක් ලෙස ඇඳගෙන ඉන්න එක තමයි අමුතු. එහෙමද කියන්නේ? මියුසික් එක පොඩ්ඩක්ම වෙනස් කරා. නෑ එහෙම මට නම් කිසිම විශිෂ්ටත්වයක් ඒකේ වෙනසක් ලොකු එහෙම පේන්නේ නෑ මට ඒකට කිසිම ඉතා අමුතු වැඩක් කරා කියලා මේ තරඟේ ඉදිරියට යන්න ගමනක් පේන්නේ නැහැ. ඔබ ගීතේ සාමාන්‍ය හොඳින් ගායනා කරා. ඉතින් එච්චරයි. බොහොම ස්තුතියි කියලා තමයි මට කියන්න තියෙන්නේ. ¡Suscríbete al canal!
සාමාන්‍යයෙන් මේ වගේ ෂෝ මේ වැඩසටහනකට අපි මං හිතන්නේ හැමතිස්සෙම බලන්නේ මොන හරි අලුත් ටැලන්ට් එකක් මොන හරි වෙනස් දෙයක් දකින්න. ඉතින් මං හිතන්නේ ඒක නම් ඔය දෙන්නගෙන් දකින්න පුළුවන් වුණා. නමුත් මේ හතර දෙනා තමයි තීරණය ගන්න. ඉතින් බලමු මොකද ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට භාෂාව තේරෙන්නේ නැහැ. උනාට මෑ මිනා වෙන අර ගතියින් තේරෙනවා ඒගොල්ලන්ට කැමති වුණා කියලා. ඒගොල්ලන්ගේ ඇක්ට් එක. ඒක කියන්න මම කියපු දේ කියන්න පුළුවන්. ඕකේ. උඹලගේ වළංගි இருக்கும்னு நினைக்கிறேன். உங்க ඇක්ට් ரொம்ப பிடிச்சிருந்தது அப்படினு சொல்லிருக்காங்க. Thank you man. ஓ මම කැමති ඒ concept එකට ඒ ඒ සිතුවිල්ල හොඳයි. බර්තේකයි බ්‍රේක් එකක් කරන්න. තව ගොඩක් මිටට වෙනස් මිටට හොඳට තව කරන්න පුළුවන් කියන එක පේනවා. හැබැයි මේක අමුතු දෙයක්. මෙයාගේ ඇක්‍රොබැට්ස් උත් හොඳයි. අරගේ කරේ නැගලා අමාරුයි. ඒවා එයා හොඳට ඒවා කරා. ඉතින් මම හිතනවා තව මීට වඩා ගොඩක් හොඳට පුහුණු වෙලා මොකද ඊළඟ එක ලොකු වෙනම ස්ටෑන්ඩඩ් එක තියෙන්නේ. සාමාන්‍ය කාටවත් කරන්න හිතන්නවත් බැරි වෙන විදිහේ දෙයක් තමයි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ. මම කැමති තව chance එකක් දෙන්න second round. அவருக்கு உங்க ஆக்ட் ரொம்ப பிடிச்சிருக்குன்னு சொல்றாங்க. ஆனா அடுத்த ரவுண்ட் இதோட வித்தியாசமா இருக்கணும் அப்படினு சொல்லிருக்காங்க. கண்டிப்பா பெஸ்டா கொடுப்போம். நல்லா. Thank you. எனக்கு ரொம்ப பிடிச்சது என்னன்னா நீ மேல ஆடுற அவன் கீழே மூவ்மென்ட் இல்லடா அவன் எல்லாமே எக்ஸ்பிரஷன் கண் எக்ஸ்பிரஷன்ல ஃபில் அப் பண்ணிட்டான். அதுதான் அதில் ரொம்ப நல்ல விஷயமா இருந்தது. ரொம்ப அருமையாக இருந்தது. பேலன்சிங் ரொம்ப நல்லா இருந்தது. ரெண்டு பேருக்குள்ள சிங்கும் ரொம்ப 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 நல்லா இருந்தது. ரொம்ப வித்தியாசமாக இருந்தது. ஆனால் தயவுசெய்து அடுத்த ரவுண்டில் இதோட 10 மடங்கு நல்லா இருக்கணும். இதோட நின்றக்கூடாது. புரியுதா? கண்டிப்பாக புரியுதா? வாழ்த்துக்கள். நன்றி மேம். போம ஹுந்தாய் அலுத்தையா ஹுந்தடி விபத்கலா ஹினா வேவி ஏக நிசா மே சேன ஹுந்தாய் மகே அகமத்தாக நே தேவனி வட்டையன் ஹபே யா கியூ வகே தவ டிகக் அலுத்தையா විශේෂ දෙයක් අපිට අවශ්‍යයි. බොහොම හොඳයි. විශ්මිත දෙයක් ඕනේ නම් ඊළඟ පාර ඔයා මෙයාගේ කරේ නැගෙන. අයියෝ පව්. හරි මං කැමති ඇක්ට් එකට මේ අලුත් විදිහට හිතලා තියෙන එකට තව පොඩ්ඩක් dance කරද්දී positions ගැන හිතන්න. ඔයා ඉන්නේ කොතනද? ඔයා ඉන්නේ කොතනද? මොකද අපිට දෙපැත්තම එහෙම බලන්න බෑ. පොඩ්ඩක් disturb වෙලා වගේ තිබ්බා. අනිත් එක මේ කරන ස්ටෙප්ස් තව ටිකක් ෂාප් කරගන්න. ඒ දෙන්නගේ අර වේරියේෂන්ස් දෙකක් නේ තියෙන්නේ. ඒ දෙක ටැලි වෙන විදිහට ස්ටෙප්ස් හදාගන්න කියලා තමයි කියන්නේ. සෙකන්ඩ් රවුන්ඩ් යවන්න කැමති. ඔව්. උඹට පොසිෂන්ස් பாத்துக்கொள்ள சொல்லிருக்காங்க. டைமிங் பாத்துக்கொள்ளுங்க. அப்புறம் ஏனா நீங்க ஒருத்தர் அங்காட ஒருத்தர் இங்காட அவங்களுக்கு வந்து அதை ஜட்ஜ் பண்ண முடியாது அப்படினு சொல்றாங்க. சோ நெக்ஸ்ட் டைம் இதவிட எக்ஸலென்ட்டான ஒரு ஆக்ட் அவங்க எதிர்பார்க்கறாங்க. எல்லாரும் உங்களை அடுத்த ரவுண்டுக்கு கொண்டு போக விரும்பறாங்க. சோ செகண்ட் ரவுண்டுக்கு நீங்க செலக்ட் ஆகி இருக்கீங்க. வாழ்த்துக்கள். Thank you. අපි ඒකේ මුකුත් විශේෂත්වයක් දැක්කේ නැහැනේ. ඔබ දන්නේ අනිත්‍යගය දවස් ඒ ටිකක් අපහසු යහන් ඉන්නේ. මොකද ඔවා කිව්වට කටහඬකින් කියනවා කියන එක අහන් ඉන්නත් පුළුවන් ඉන්න බෑ නේද පොද? ඒකින්ද මට නම් බැහැ ඔබ දෙවෙනි වටේට යවන්න. ඒ ගානා කරා මම හිතනවා ඉතින් මට විනාඩි 3ක කාලයක් තමයි දීලා තිබ්බේ. ඊට ගානා කරන්න අපි ටැලන්ට් එක විනාඩි 3යි. විනාඩි 3ට මම ට්‍රැක් එක හදාගත්තා. මම වේව් ට්‍රැක් එකක් හදාගත්තා. ඉතින් වේව් එක අහන්නත් කලින් යාලා බටන් එක පන්ච් කළා. ඉතින් ප්‍රශ්නයක් නෑ. මම ඒත් අභියෝග කරන ඉතින් ඉන්නේ ට්‍රැක් පැනල් එකේ හැරි කවුරු හරි බොයිස් කෙනෙක් ඉන්නවා නම් ලේඩිස් සිං කරන්න. එයාට මම අභියෝග කරන ඉන්න කියලා මාත් සිං කරා. මේ ටැලන්ට් එකේ කියන මයින මට විශේෂත්ව එහෙම අවුලන්නේ නැහැ. ඔහු මේක එක්කෙනයි දිනන්නේ. එක දෙක තුන කියලා තුනවත් තෝරන්නේ නැහැ. මොන ටැලන්ට් එකාරම එක්කෙනයි. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. Thank you. Coming up next.
මොකක්ද මේ විශේෂද ඉදිරිපත් කරන්න යන්නේ අපිට? කරාටි ශේස්ත්‍රයේ දරාගැනීමේ ශක්තිය සම්බන්ධ ක්‍රියාකාරකම් කිව්වා. සැහෙන පුහුණු වීමක් කරලා තියෙනවද? මෙම් තරඟ වලට තේරුණා කියලා දැනගත් දිනේ ඉඳන් පුරුදු වීම කටයුතු වල නියැලුණා. Yes. අපි වෙන බලමු නේද දක්ෂකම්. මගේ ගම වලස් මුල්ල මට වයස අවුරුදු 15යි. අනිත් තරඟකරුවන්ට වඩා ගොඩාක් විශේෂ දක්ෂතා ගොඩාක් මගේ ළඟ තියෙනවා. ඒ නිසා මම අනිවාර්යයෙන්ම යූත් ගොඩ් ටැලන්ට් වෙනවා.